ජාතික රූකිරුල 20යි 23 සමග සොබාසිලෝන් අපිට නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් නවලිය පුවත්පත ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි උදෑසනින් මතක් කළා වගේම මේ රූමතියන්ගේ ස්වභාවික සුන්දරත්වය තමයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ මේකප් ටිකක්වත් නැහැ ඒ ස්වභාවික ලස්සනට වැඩි ඉඩ කඩක් ලබා දෙමින් ඒ අයට ඒ ඔස්සේ ජයග්‍රහණය කරා යන ගමනක් තමයි විවෘත කරලා තියෙන්නේ හැබැයි මෙතනින් එහාට ගියාට පස්සේ තරඟ වදින වෙලාවට ලස්සන මේකප් එකක් ඕනේ ලස්සන හෙයා ස්ටයිල් එකක් ඕනේ නිසා අපි අපේ නිල රූපලාවන්‍ය සහ කේශා ලංකන සත්කාරය ලබා දෙන ඒ සහකරුව ඔබට හඳුන්වා දෙන සූදානම් වෙන්නේ ශමිස් බ්‍රයිඩල් මේක් ඕවර් වෙතින් ඒ සියල්ල සිද්ධ වෙනවා ශාමිකා දිල්රුක්ෂි තමයි අපිට ඒ සහාය ලබා දෙන්නේ අපේ සහකරු විදිහට කටයුතු කරන්නේ ශාමිකා ජයග්‍රාහී මොහොතක් එළඹෙන්න ඔන්න මෙන්න තියෙන්නේ මොකද දන්නවද 800ක් ඇවිල්ලා ඉන්නවා 800න් 12 දෙනෙක් තෝරනවා එතනින් එහාට ඒ අයගේ ලස්සන පෞරුෂීස්මත් වෙන විදිහට ගන්න තියෙන්නේ ඔයාට මොකද හිතුනේ 2023 ජාතික නාරිකාවත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා ජාතික රූකිරුල සමග ඇත්තරම වසරේ තියෙන දෙවැන්තම අවුරුදු කුමාරි තරඟයේ නිල රූපලාවන්‍ය ශිල්පිනී විදිහට ශාමිස් බ්‍රැඩ්ලි මේක ආයතනයේ තෝරා ගැනීමට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට. ඉතින් මම හිතනවා මේක ගොඩක් ලස්සන වැඩක් වෙයි. ඉතින් මම හිතනවා අද රූප මෙයාලගේ ලස්සන දැක්කාම මට ඉතින් කරන්න තියෙන වැඩ අඩු වෙයි කියලා මම හිතනවා. ඇත්තරම හරිම සතුටුයි. මොකද අවුරුද්දේ තියෙන දෙවැන්තම වැඩේට එකතු වෙන්න ලැබීම ගැන. වැඩ අඩුයි කියලා කියන්නේ එයා දන්නවනේ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ නිසා ශාමිකා බොහොම ස්තුතියි. අපිත් එක්ක ඉන්නවා අවසාන මොහොත වෙනකම්ම ශාමිකා. ඉතින් එහෙනම් ශාමිකාට සමුදෙන ගම අපි යමු ආපහු තරඟෙට. රුවැත්තියන් තාම තරඟ වදින එක නිමා කරලා නැහැනේ. 8 දෙනෙක් වෙනකන් නෙමෙයි 12 දෙනෙක් වෙනකන් අපි තරඟ වදින්න එයාවේ සූදානම් කළා තියෙන අවසාන 12 දෙනා තමයි තෝරගන්නේ. අපි යමු ඒ අවස්ථාවත් එක්ක එකතු වෙන්න. ජාතික රූකිරුල 2023 සොබාසිලෝන් සමග මේ රූමෙතිය තෝරාගෙන යන ගමන වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් ඉතාම උණුසුම් තරග රටාවක නිරත වෙමින් තමන්ගේ රූසපුව විදහා දක්වමින් මේ තරගයේ අවසානය කරා එන්න උත්සාහ කරමින් ඉන්න වෙලාව මේ කාර්යභාරය අතිශයින්ම බැරෑරුම් මේ බැරෑරුම් කාර්යභාරය කරන විනිශ්චය මණ්ඩලයටත් අතිශය වගකීම් සහගත කාර්යභාරයක් පැවරලා තිබෙනවා කොහොමද මේ අය අතරින් ලස්සනම අය තෝරාගන්නේ අවසාන වශයෙන් 12 දෙනෙක් තෝරගන්න ඕන ඒ නිසා මේ 800ක් වගේ ලොකු පිරිසකෙන් 12ක් තෝරනවා කියලා කියන්නේ වැඩේ එසේ මෙසේ කාර්යභාරයක් නෙමෙයි උදාරි පෙරේරා ඒ සඳහා දායකත්ව ලබා දෙනවා විනිශ්චය මණ්ඩලෙ වෙනුවෙන් කොහොමද උදාරි මොකද දැන් තත්ත්වය ඇත්තටම ගොඩක් අමාරු කාර්යයක් ගොඩක් ලස්සන ගෑනු ළමයි ඉන්නවා මේකෙදි අපි කතා බහ කරගත්තේ මාසයක් ඇතුළත මේ තියෙන ලස්සන සුන්දරත්වය සහ පෞරුෂත්වය මාසයක් ඇතුළත වර්ධනය කරගන්න පුළුවන් කියලා අපිට දැනෙන 12 දෙනාව තමයි අපි තෝරාගන්නේ මම හිතන්නේ රොසෑන් නකි යමක් එකතු කරයි ඒකට නේද ඔව් ජාත්කම් කරගන්න පුළුවන් කියලා අපිට දැනෙන 12 දෙනා මාසයක් ඇතුළත කොහොමද මේ රූසපුව වර්ධනය කරගන්නේ කොහොමද රොෂයන් මේ කරන්නේ ඇත්තටම රූසපුවටත් වඩා ඒගොල්ලන්ගේ ටෝටල් ලුක් එක තමයි වටින්නේ ටෝටල් ලුක් එක වගේම ඒගොල්ලන්ගේ පෞරුෂත්වය ඒගොල්ලන් ඊට පස්සේ ස්ටේජ් එකදී කොහොමද ඒගොල්ලන් නිරූපණය කරන්නේ කතිකත්වය ඒගොල්ලන්ගේ රූපණය ඒ හැම දෙයක්ම මම හිතන්නේ අර අර දියමන්තියක් උපමට්ටම් කරනවා වගේ ඉතින් උපමට්ටම් කරන්න සිද්ධ වෙනවා ඒ ඔව් ඒ කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ව තමයි අපි තෝරගන්නේ. සමහරක් අයට ඇත්තටම කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු කාලයක් යනවා. නමුත් අපි කාලයත් එක්කම අපිට හොඳටම උපමට්ටම් කරන්න පුළුවන් කෙනාව තමයි අපි තෝරගන්නේ. ඒ කියන්නේ මේ අපිට නම් හිතෙන්නේ ලස්සන තියෙන කෙනාට තැනක් ලැබෙනවයි කියලානේ. එහෙමම නෙවෙයි. ලස්සන විතරක්ම මදි. කොණ්ඩේ දිගට තිබ්බ විතරක්ම මදි. සමහරක් අය හිතනවා මම සුදුයිනේ. ඒක නිසා ඒකත් මදි. මේ හැම දෙයක්ම බැලන්ස් එකේ ලස්සනට තියෙන්න ඕනේ පිරිපුන්ව. එතකොට තමයි අපි අපිට තෝරගන්න පුළුවන් යාව. දැනට කොහොමද තාත්තේ අර කියන වගේ ලක්ෂණ තියන හිටිය? අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ අතරින් අපි තරු දාගෙන යනවා කීප දෙනෙක්ට අන්තිම 12ට මෙයා එන්නම පුළුවන් කියලා. ඉතින් මුලින්ම අපි 100ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අවසාන 12 දෙනාව ඒ අතරින් තෝරගන්න බලනවා. 800ක් ඉන්න පිරිසෙන් 12 දෙනෙක් තෝරගන්නවයි කියලා කියන කාර්යභාරය ලේසි පහසු වැඩක් නෙවෙයි. දැන් අපිට අයදුම්පත් ලැබුණා 14,000කට ආසන්න ප්‍රමාණයක්. ඒසා විශාල අයදුම්පත් ප්‍රමාණයකින් 800ක් තෝරාගෙන 800න් 12 දෙනෙක් කොහොමද මේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගන්න පිරිස බවට පත් කරන්නේ? ඒ කාර්යභාරය සඳහා දායකත්ව ලබා දෙන මේ විනිශ්චය මණ්ඩලයට ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපේ ස්තුතිය අපි මේ වෙලාවේදී පුද කරනවා. රැඳී ඉන්න ජාතික රූපවාහිනිය සමග මේ අපි 2023 වුරුද්ද වෙනුවෙන්
රූ කිරුළ පළඳන ජාතික රූපවාහිනියේ රූ මැතිය තෝරාගෙන යන ගමන සමගයි එකතු වෙලා ඉන්නේ. ඉතාම උණුසුම් අවස්ථාවක් කියලා අපි කිව්වට බාර දූර කාර්යයම තියෙන විනිශ්චය මණ්ඩලයට ඉතාම සාධාරණ නිවැරදිම තීන්දුවක් තමයි අද දවසේදී ලැබෙන්නේ. අපි ගෞරවනීය විනිශ්චය මණ්ඩල දෙදෙනෙක් එක්ක එහෙනම් කතා කරන්න සූදානම් ඉන්නේ. මුලින්ම කතා කරන චන්දන වික්‍රමසිංහ මහත්මයාත් එක්ක විනිශ්චය කියන දේ නම් ඉතා පිළිවෙලට නිවැරදිව හැමදාම කරනවා කියන විශ්වාසය අපි ළඟ කොහොමද තියෙනවනේ. ආපස්සට හැරිලා බලනකොට ඔබතුමාගේ කාර්යයන් එක්ක හැබැයි දැන් කොහොමද තත්ත්වය තරඟකාරීත්වය වැඩිද කොහොමද? ඇත්තම කියන්න ඕන ලංකා පුරා විසිරී සිටින රුවැත්තියන් 800ක් නේද? ඇවිල්ලා මෙතන තරඟ කරනවා කියන්නේ තෝරනවා කියන්නේ විශ්වකර්ම වැඩක්. ලේසි නෑ මේසරේ රූ කිරුළට දිනන තරුණිය මං හිතන්නේ තාම ලස්සන තරුණිය වෙනවා නුවන්ුමානයක් පේනවා නේද ඉන්න සෙනග. මං හිතන්නේ තරුණියන් 800ක් අතරේ මේක තෝරනට වෙනම දෙයක්ක් දෙන්න ඕන අපි හතර දෙනාට සහ රූපවාහිනියට. ලේසි උනේ නෑ ලේසි වෙන්නෙත් නෑ. මං හිතන්නේ අමාරුම කාර්යය තියෙන්නේ අවසාන භාගයේ. කොහොමද 12 දෙනෙක් තෝරන්නේ කියලා මෙච්චර රුවැති තරුණියන්ගෙන්. ඒ නිසා මං හිතන්නේ බලන් ඉන්නකොට අපිත් තරුණ වෙනවා. මේ වගේ තරුණ ලස්සන ගැල්ලම දැක්කම නේද? ඇත්තටම ලස්සනයි. බලමු. ලේසි නෑ. හැම දෙයක් ගැනම බොහොම කල්පනාවෙන් අපි හතර දෙනා බොහොම ස්වාධීනව මේක තෝරන්න තමයි අද බලාපොරොත්තු. අර පෞරුෂත්වය සහ ලාලිත්‍ය කියන දේ නර්තනයත් එක්ක සම්බන්ධ වෙලා නිසා ඔබ ඉතා ඉහලින් බලනවා කියලා අපි දන්නවා. කොහොමද මෙයාලා තුල ඒ බලන දේවල් තියෙනවද? අනිවාර්යයෙන්ම ගෑනු ළමයෙක් වුණාම ලාලිත්‍යයක් තියෙන්න ඕන. තමන්ගේ සුන්දර රූප සපුව තවක් කෙනෙක් ඉදිරියේ විදහා දැක්වීම විශේෂයෙන්ම රෑම්ප් එකටදී ඇවිදින ගමනින්ම කියන්න පුළුවන් ඇය රුවැත්තියක් සහ ඇට රිදම් එක තියෙනවා කියලා. මම හිතන්නේ කලාව කරන ඕන කෙනෙකුට රිදම් එක තියෙනවා. ඉතින් අපට ලැබිලා තියෙන මේ සැරේ ජාතික රූපවාහිනියට එහෙම රිදම්ස් ගොඩක් තියෙන ගෑනු ළමයි. ගොඩාක් අනාගත කලාකරු රසක් බිහි කරන්න පුළුවන් විදිහට මේ රෑම්ප් එකට ලස්සනට ඇවිදිනවා. බලමු කවුරු තේරෙන්නේ කියලා. ස්තුතියි. ලස්සන නම් නදීෂා, නදීෂා නම් ලස්සන කියලා සමහරු කියනවා. ඉතින් මමකෝ ඔව් කියලා. දැන් කොහොම හරි හිනා වෙලා හිටියට කරන්න පුංචි දෙයක් නෙමේ, බැරෑරුම් දෙයක්. ලොකු වගකීමක් තියෙනවා. ලස්සන දකින් ලස්සන S2ක් ඔබට තියෙනවා. හැබැයි කොහොමද දැන් තරඟකාරීත්වය මේ අය අතර? හොඳ තරගයක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මේ වැඩසටහන දැන් අපි මෙතනනේ ඉන්නේ අචල. මේ වැඩසටහන මේ රූ කිරුළ 20යි 23 ගෙදරින් ඉන්න අයට මම කියනවා ඕගොල්ලොත් මේ විනිශ්චය මණ්ඩලයේ කොටස්කාරයෝ. ඕගලන්ටත් තියෙනවා අයිතියක් යුතුකමක්. දැන් මෙතන ඉන්නකොට මෙයා හරි ඕගොල්ලෝ බලන්න මේ සාධාරණ විනිශ්චයයි ඕගලන්ගේ විනිශ්චයයි අතර මොකද්ද තියෙන වෙනස බලන්නකෝ. ඉතින් අපි මෙතන හිටියට ඕගලන්ටත් මේක මේ විනිශ්චය බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හතර දෙනා මේ අවසානයේදී දැන් මේ 12 දෙනෙක් නේ අචල තෝරන්නේ. ඉතාමත් සුදුසු හැම පැත්තෙම පරිපූර්ණ වෙච්ච 12 දෙනා තමයි ඔබට දැක බලා ගන්න හැකි වෙන්නේ. මේක අපේ වගකීම. මේක ජාතික නාලිකාවෙත් වගකීම. හැබැයි මම කැමතියි මේ වෙලාවේ බලාගෙන ඉන්න ආදරණීය ඔබටත් ඒ වගකීමේ කොටස්කරුව වෙන්න කියලා. බොහොම ස්තුතියි. ඒ වගකීම මැනවින් ඉටු කරන අති දක්ෂ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් අපිට ඉන්නේ. ඒ අභිමානයත් අපේ හිතේ තියෙනවා. එහෙනම් ඒ අයට බාරයි මේ අයගේ විනිශ්චය ලබා දෙන්න. ඔහොමම ඉන්න අපිත් එක්ක.